वैसियांदे आयु रटपुराम अवरुदु सिरिमेन बलन निरवदु मल अम्मासे मंगल्ले गमटे विल्ला राशियन हमिहित मेश राशियत पैमिनेन कटु सरु एंटाई दोन्ना सुंदुरु एंटाई कहुगे दोहे अंदरे दबरे दुरुले लाम यंटाई वरे उला मैने सितगे पतुम मिटले मुगे सिनहवे सिरिलक पिरी औरु दुसिरी में सितगे पतुम मिटले मुगे सिनहवे सिरिलक पिरी औरु दुसिरी में सिरिलक पिरी औरु दुसिरी में सिरिलक पिरी औरु दुसिरी में सिरिलक पिरी අපි දැන් මේ සූදානම් වෙන්නේ මේ සවස අපේ දවසේ වැඩසටහන් නිමාවට පත් කරා. ඉතින් අද දවසේ ත්‍යාග ප්‍රදාන උත්සවය සමග මේ සූදානම් වෙන වෙලාව අපි මේ අවස්ථාවට මේ රටේ සතුටින් ඉන්න මිනිස්සු නිර්මාණය කරන ගමනේ නියමුවා अभी युहान सेनिरत्न अय्या एतुलु अभी पर्सनाटे अद्दवसी अभी आराधना कला विहारस्थाने बक्महा उलल पवत्तन सहभागी वेन्न कियला ते अभी पर्सना एसीलुम देना अद सहभागी उना उदे सीसुबो दहां पासले अभी दरुवो आचार मंडले दिमापियो उदेसने බක්මහවුලල සිදු කළා. ඉතින් දැන් මේ බලාපොරොත්තු වෙන්නේ තරංග වලින් දිනපු ජයගත්තු දහම් පාසල් දරුවන්ට ඒ වගේම අපි පස් දෙනා සංවිධානයේ දිනපු
හැම කෙනෙක්ටම ත්‍යාගයක් දෙන්න. එතෙන්දි මතක් කරන්න ඕන අපි පස් දෙනා මං හිතන ඉන්න හැම කෙනෙක්ම දිනලා. මම විශ්වාස කරන ඔබත් දවසක අපිත් එක්ක එකතු වෙලා දිනනවා කියලා. දැන් මං ඒ පිළිබඳව කතා කරන්න කාලය විඩම් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. වාර්ෂික සුබෝදහම් පාසල අලුත් දෙයක් ලස්සන දෙයක් වෙනස් දෙයක් දරුවෝ වෙනුවෙන් හැමදාම කරනවා. හරි සතුටක් මම පෞද්ගලිකව විඳිනවා. දරුවන්ගේ හෙට දවස ලස්සන කරන්න අලුත් දෙයක් කරන්න ලැබීම සම්බන්ධයි. අපි හැම අවුරුද්දෙම අවුරුදු චාරිත්‍රයන් ඉටු කරලා දරුවොත් එක්ක ලස්සන වැඩපිළිවෙලක් අපි කරනවා. හොඳ අලුත් ආකල්පයක් අපිට දරුවන්ට දෙන්න පුළුවන්කම අද ඇත්තටම උදා වුණා. එයාදින් මම හරියට අද සතුටු වෙනවා. ඉතින් අද අවුරුදු උත්සවේ මං තනියම තින් සංවිධානය කරා. ලොකු මුදලක් ලොකු ශ්‍රමයක් ලොකු කැපකිරීමක් දරුවෝ වෙනුවෙන් කරලා. ඉතින් මගේ අරමුණ තමයි දරුවෝ මේ දේවල් ජීවිතේට ගන්න එක. එහෙම ගත්තොත් තමයි අපි කරන දේවල් වල වටිනාකමක් තියෙන්නේ. ඒ නිසා මම හැම වෙලාවෙම දරුවන්ට මතක් කරනවා දරුවන්ගේ ලෝකේ ලස්සන කරගන්න අපිත් එක්ක මේ අපූරු ගමන යමු කියලා. ඉතින් අපේ ජීවිතවල අපිට හම්බුණා අපි පස් දෙනා සංවිධානයේ මම ලංකාව වටේ ඔයාලා වගේ දරුවෝ හොයාගෙන යනවා. ඒ වගේම ඔයාලා වගේ දෙමාපිය හොයාගෙන අපේ ලංකාව වටේ යනවා. අපි දවසක් ගියා යොහන් මාමත් එක්ක ඉස්කෝලේකට. පුතේ ඒ ඉස්කෝලේ කුරුණෑගල විශ්වාස කරන්නේ උණගස් වලින් බැමි බැඳලා තකරන් දාලා හදාගත්තු නැටුම් පන්ති නැටුම් කාමර ඒ දරුවන්ට තිබුණේ. මට මතක් වුණා සුබෝදේ එදා අපිත් පළවෙනිම ශාලාව හදාගත්තේ එහෙමයි. ඒ දරුවන්ට මතකද දන්නේ. හැබැයි ආචාර මණ්ඩලෙට මතක ඇති. මේ උඩ ටකරන් ශාලාව තියෙන තැන තිබුණේ උණගස් වලින් මැටි වලින් හදාගත්තු පුංචි ශාලාවක්. අර තාරසී වහලට දාලා. ඉතින් එදා අපි එහෙමයි දරුවන් ඉගැන්වුවේ. මට එදා ඉස්කෝලේදී මතක් වුණා සුබෝදේ එදා. ඊදැටත් ඒ ළමයි හරියට පුතේ දුක් විඳිනවා. දරුවෙක් ඉන්නෝ කිලෝමීටර් 10ක් 12ක් කන්ද මුදුනේ ඉඳලා ඉස්කෝලේට එනවා. තාත්තක් නැති අම්මක් නැති දරුවෝ කිලෝමීටර් 6-7 පයින් කන්දේ බයිසිකලයක් බයික් එකක් ත්‍රිවිලයක් යන්න බැරි තැනකින්දන් ඒ ළමයි ඉගෙන ගන්න. ඉතින් මට හිතුණා ඔයාලට අපිට මොනවද අඩු කියලා. ඒ නිසා පුතේ ඔයාලට මම මේ වෙලාවේ මතක් කරන්නේ තු යොහන් මාමලා අපේ දුසිත මාමලා සුසන්ත මාමලා මේ උත්සාහයක් ගන්න ඔයාලා වගේ දරුවන්ගේ ලෝකේ ලස්සන කරන්න. දහම් පාසලේ අපේ ආචාර මණ්ඩලය අමරතුංග සර් ඇතුළු මේ ආචාර මණ්ඩලය උත්සාහ කරන්නේ ඔයාලාගේ ලෝකේ ලස්සන කරා. ඒ නිසා මම විශ්වාස කරනවා මේ තුලින් දෙයක් ඔයාලගේ ජීවිතයට අරගෙන බොහොම ලස්සන දරුපටව ටිකක් විදිහට මේ දරුපටව හැදෙයි කියලා. මම පුදුම ආදරේ පුදුම කැමැති. ඒ නිසා අපි ආදරේ වගේම මේ හැම දරුවෙක්ම මම ඇතුළු අපේ පොඩි ආනන්දෙනම ගුරුවරුන්ට පුදුම ආදරේ. ඒ ආදරේ තමයි මේ හැම දෙයක්ම ලස්සනට කරන්න නිම කරන්න සිදු කරන්න අපිට හැකියාව ලැබෙන්නේ. ඒ නිසා දරුවෝ සුබෝදේට මම දන්නෝ හරි ආදරේ කියන්නේ. සුබෝදේ ඔයාලගේ ජීවිත පුදුම විදිහට වෙනස් කරලා තියෙනවා. හොඳ දක්ෂ නිර්මාණ බිහිවන දරුවෝ අර උදෑසන වැඩසටහන මෙහෙපු දූලා දෙන්න සෝවානේ ජනනි
අද උදේ හැමෝම කතා කරා. ඉතින් අපි ඒ වගේ දරුවෝ බිහි කරලා තියෙනවා. මෙතනින් තව තව එවන් දරුවෝ බිහි වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් තව වැඩසටහනක් තියෙනවා ගිනිමෙල සම්දර්ශනේ. අපි ඒකත් කරලා සින්දුවක් කියලා නැටුමක් දෙකක් බලලා යොහන් මාමට ලස්සන සින්දු කියන්න පුළුවන් සින්දුවක් අහලා තුසිත මාමට ලස්සනට සින්දු කියන්න පුළුවන් සින්දුවක් අහලා අපේ ආචාර මණ්ඩලේ ගුරු ගොඩකට සින්දු කියන්න පුළුවන් සින්දුවක් අහලා දරුවෝ ගොඩකට සින්දු කියන්න පුළුවන් අපි සින්දුවක් අහලා බොහොම සතුටින් මේ වැඩ කටයුතු අවසන් කරමු. ඉතින් මම මතක් කළා මුලදී අපි පස් දෙනා. ඉතින් මම ගොඩක් සතුටු වෙන්නේ අපි පස් දෙනාට සම්බන්ධ වෙන්න ලැබීම. ඉතින් අපිට අද විස්සරහ තියෙන පොත්පත් මේ බෑන් පැන්සල් ඔයාලා වෙනුවෙන් දෙන්න මේ ඇඳුම් ගොඩක් දහම් පාසලට කොම්පියුටර් දෙකක් අපි පස් දෙනා මේ මුස්ලිම් මණ්ඩල සමාජිකත්වයේ දරණ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර අදට පදිංචි සිටින සනත් හේවාගම මහත්මා මාමා ඔයාලා වෙනුවෙන් එව්වා. ඒ ලොකු කැපකිරීමක් කරලා එව්වේ. ඉතින් අද මේ පොත්පත් ඔයාලට එක එක හරි අපි දෙනවා. ඔයාලට පොතක් නැත්නම් පැන්සල පෑන මකනේ කටර් එකක් හරි අපි දෙනවා. එක්කෙනෙකුට එක දෙයක් හරි අපි දෙනවා. ඒ මාම ඔයාලා වෙනුවෙන් ගොඩක් හිතලා ගොඩක් මහන්සි වෙලා මේ දේවල් අපිට එව්වේ අපි පස් දෙනා නිසා. ඒකයි මම මතක් කළේ අපි පස් දෙනාට සම්බන්ධ වෙන්න ලැබීම ලොකු සතුටක් කියලා. ඒ මාමත් හදවතින්ම ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර අද ජීවත් වෙලා හිටියත් එයා සතුටු වෙන්නේ. ලංකාවෙන් නොහිටියත් එයා සතුටු වෙන්නේ. ඒ මාමා හොයන ලෝකේ ඒ මාමා ඔයාලගේ හිතන ලෝකේ අපි පස් දෙනා ලස්සන කරන නිසා ඒ මම හදවතින්ම සතුටු වෙනවා. මං සනත් මාමට සනත් අයියට මේ වෙලාවෙත් ගොඩක් පුණ්‍යානුමෝදනා කරනවා. ඔයාලා වෙනුවෙන් පුංචි හරි දෙයක් වටිනා දෙයක් අපි වෙනුවෙන් ලබා දුන්නට ඉතින් අනේක වාරයක් අපි සනත් අයියට පුණ්‍යානුමෝදනා කරනවා. ඉතින් මම ඊට වැඩිය කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම කතාවට දක්ෂ නැහැ. හැබැයි මට වඩා ඔයාලට ගොඩක් ආදරෙන් කතා කරන ඔයාලගේ හදවතේ ජීවත් වෙන මාම කෙනෙක් ඉන්නවා යොහන් මාමා කියලා. යොහන් මාමා. එතන පන්සල් දෙනකොට පුංචි පැටවක් ටිකක් දුවගෙන එලා ආන් යොහන් මාමා කියලා දුවගෙන ගියා. ඉතින් එහෙම ඔයාලා හරි ආදරෙන් කටයුතු කරනවා. යොහන් මාමට ආරාධනා කරනවා ඔබ වෙනුවෙන් මේ වෙලාවේ කතා කරන්න කියලා බොහොම ගෞරවයෙන්. ස්වාමීන් වහන්සේ සිරිදුනගේ මම සරයි ආදරණීය අම්මේ තාත්තේ දුවේ පුතේ නම් පාසල් මේ සියලුම ගුරුවරියන්ගෙන් ගුරුවරුන්ගෙන් සියලුම හිතවතුන්ගෙන් මගේ ඥාතීන්ගෙන් අවසරයි. මම හිතනවා අද දවසේ අපි මේ පුංචි පණිවිඩයක් කියලා විශේෂයෙන් මතක් කරනවා සනත් අයියා ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර අපි පස් දෙනා කණ්ඩායමත් එක්ක බොහොම සක්‍රීය වැඩ කරන අපි විශ්වාස කරන කෙනෙක්. ඉතින් අර ස්වාමීන් වහන්සේ කිව්වා වගේ එක පාසලක හිටියා දරුවෙක් තාරකා විද්‍යාඥයෙක් වෙන්න තමයි සීනියේ පුංචි දරුවෙක් සීනේ තාරකා විද්‍යාඥයෙක් වෙන්න. හැබැයි තාත්තා කරාවු කඩන ඔයාලා විශ්වාස කරන්න ඉස්කෝලේ තිබ්බ එකම එක ශාලාවයි පුංචි ශාලාවක් තව ශාලාවක් වර්ල්ඩ් විෂන් කියන ආයතනයක හදලා තිබ්බ පොඩි ප්‍රයිමරි පන්ති කාමරයක්. අනිත් පන්ති කාමර ඔක්කොම තහඩු ගහපු දැන් මේ 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 තරම්වත් ලස්සන නෑ. මේ වගේ නෑ කොහොමද? අර තුනී තහඩු ටිකක් ගහලා මැටි ගහපු අර හරක් මඩුවක් වගේ පුංචි කාමර තම සංගීත කාමර නැටුම් කාමර. ඒව ඔක්කොම හදලා තිබෙත් ඒ ගුරුවරු. හිතන්නකෝ. දක්ෂ ළමයින් අපිට හරි බය හිතුණා. ඊයේ පෙරේදා නුවරඑළිය ඉස්කෝලේකට ගිහපු වෙලාවේ අර මේ මුතා වගේ ලස්සන සින්දු කිව්ව දුවෙක් මගේ දුවේ නම අරියන් මේ
ඇත්තේ ගායිකාවක් වෙනවා. ඉතින් ඒ බය වෙන මොනවත් නෙමෙයි. තව අවුරුද්දකින් දෙකකින් එයා හිතාගෙන ඉන්නවා එයාට තාරකා විද්‍යාඥයෙක් වෙන්න පුළුවන් කියලා. ඒ දුව හිතාගෙන ඉන්නවා ලංකාවේ දවසක අර ටීවී එකේ පෙන්නනවා වගේ දක්ෂ ගායිකාවක් වෙයි කියලා. අපි වාසනාව ග්‍රහචාරයේ පැත්තකින් තියමුකෝ. හැබැයි අපිට 99% විතර තියෙන්නේ ඒ දරුවගේ සංගීතය එහෙම නැත්නම් ගායිකාවක් වෙන සීනේ අකුල ගන්නවා කියන එක තමයි වැඩිපුර පේන්න තියෙන්නේ. තාරකා විද්‍යාඥයෙක් වෙන සීන දකින දෝගේ සීනේ තව ටික දවසකින් එයා හිතාගෙන හිටියට අම්මට තාත්තට උදව් ගන්න පුළුවන් කියලා. එයා තව ටික දවසකින් දැනගන්නවා අවබෝධ වෙනවා අනේ මගේ අම්මට තාත්තට මගේ සීනේ එහෙම තිබුණාද ඒක කරන්න බෑ කියලා. අපි විශ්වාස කරනවා ඒක අපේ අවසනාව නෙමෙයි කියලා. අපි හැම වෙලාවෙම කියන්නේ අපි එකතු වෙමු අපේ මේ දරුවන්ගේ සීන සීනයක් නොකර යථාර්ථයක් බවට පත් කරන්න පුළුවන් කියලා. මෙතන කොච්චරක් අම්මල තාත්තල ගුරුවරු ඇත්ත තමන් පුංචි කාලේ තිබ්බ සීනේ අකුලගෙන ඒ සීනේ හදවත ඇතුලේ අකුලගෙනම ඒ සීනේ සීනයක් අඩුම ගානේ මතක්වත් නොකර ජීවිතේ මෙ මැරෙන්න බලාපොරොත්තු වෙනින් මේ හැමෝම එහෙම ඒ හැමෝගම හිතාගන්න බැරි සීන තිබ්බයි. හැබැයි ඒ සීන වලට යථාර්ථයක් දෙන ඒ සීන මේ මහ පොළවේ පැල කරන වැඩ පිළිවෙලක් උදව්වක් කරන මිනිස්සු හිටියේ බොහොම සීමිත පිරිසක්. ඉතින් අපි අපේ දරුවන් ඒ සීන ගැන කියද්දි තමන්ට පුළුවන් විදිහ විශේෂයෙන්ම සනත් අයියා කියන්නේ ඕස්ට්‍රේලියාවේ හිටියට අර වයිට් කොලර් ජොබ් එකක් කරන කෙනෙක් නෙමෙයි. දොස්තර කෙනෙක්, ඉංජිනේරුවෙක්, මහාචාර්යවරයෙක්, ඒ රටේ මේ ෆැක්ටරි එකක් තියෙන කෙනෙක්, කළමනාකාරවරයෙක් නෙමෙයි. සරල සාමාන්‍ය සේවකයෙක්. බොහොම අමාරුවෙන් ජීවත් වෙන කෙනෙක්. හැබැයි අමාරුවෙන් ජීවත් වුණා තමන්ගේ ප්‍රශ්නවලට ඔට්ටු වෙන ගම එයාට පුළුවන්කමක් තිබ්බා තවත් අයගේ ප්‍රශ්නයකට උත්තරයක් හොයන්න උදව් කරන්න. මං හිතනවා අපේ ඥාතියෝ කියන්නේ එයයි. එන මනුස්සයෙකුට පුළුවන් නම් තමන්ගේ ප්‍රශ්නවලට ඔට්ටු වෙන ගම තවත් මිනිස්සුන්ගේ ප්‍රශ්නවලට ප්‍රශ්න විසඳන්න කාලය පොඩ්ඩක් වෙන් කරගන්න. තමන්ගේ ප්‍රශ්නවල හිර වෙලා මිරිකිලා ඉන්න ගම ඒවට වේදන් ගන්න තියෙන සල්ලි වලින් දේවල් වලින් කොටසක් ඊට වැඩිය ප්‍රශ්න වලින් මිරිකිච්ච මිනිස්සු වෙනින් යොදවන්න හිතක් හදාගන්න පුළුවන් නම් මං හිතනවා අන්නේ මිනිස්සු ටික මේ ලංකාව වෙනස් කරයි කියලා. ආදරණීය දුවේ පුතේ, ආදරණීය අම්මේ තාත්තේ, ඒ වගේ මිනිස්සු බොහොම පොඩ්ඩයි ඉන්නේ. ඉතින් අපි මේ පොඩ්ඩ වැඩි කරමින් යන ගමන් මේ ඉන්නේ. මේක දේශපාලනයක් නෙමෙයි. ඒ නිසා අපිට බෑ අපේ දරුවන්ගේ සීන අකුලගෙන දවසක මේ දරුවෝ ඔබව මාව මේ නටවන මිනිස්සු ළඟ කම්කරුවෙක්, සේවකයෙක්, මුරකාරයෙක් මං කියන්නේ මේ ඒ රැකියාවන් පහත් කරනව නෙමෙයි. එයාලගේ වැඩ ටික කරන්ද සේවකයෙ වශයෙන් දවසක මේ 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 අහිංසක මේ යහපැත්තේ මෙයා පැත්තේ මේ දඟ කර කර උරුතල් දෙවිය කයිය ගහ ගහ එයාව මෙයාව කොනිට කොනිට ඉන්න මේ සුන්දර සීන තින දරුවන්ගේ සීන ටිකට අපිට බෑ නිකම්ම නිකම් මේ මහ පොළවේ වේලිලා දෙන්න. ඒකට අපි එකතු වෙන්න ඕනේ. ඒකට අපිට පුළුවන් දේවල් කරන්න ඕනේ. ඒ නිසා අපේ પરම්පරාවේ මේ දුක් විඳින එක නතර වෙන්න ඕනේ. අපිට වෙච්ච දේ අපේ දරුවන්ට වෙන්න බෑ. අපි හිතන්නේ ඒස අපි ඔක්කොම අත්වල දෙන්නගම පක්ෂපාත ಜಾති ભેද ආගම් ભેද පැත්තකින් දා. ඉතින් අපි විශ්වාස කරන අපිට ඒකට හොඳ හයියක් හොඳ ශක්තියක් වෙන ස්වාමින් වහන්සේ නමක් අපිට හම් වෙලා ඉන්නවා කියලා. අපට හොඳ සහෝදරයෝ පිරිසක් එකතුලා තියෙන ලංකාව වටෙම්ම. ඒ වගේම ඔවුන්ගේ බිරින්දෑවරු පවුලේ මේ මහලොකු චරිතෙනි. එයයි සහයෝගය දෙනවා මේ බර පිටිපස්සට වෙලා ඉන්නගේ. ඒස අපි අවසනාවන්තනේ. අපිට හිතා ගන්න බැරි පොළවක් හිතා ගන්න බැරි වැසි රටාවක් හැමදේම තියෙනවා. එක දෙයක් නැහැ. අපි එකමුතුකම ටිකක් මදි. අපි එකමුතු වෙමු. අපේ තර්ක විතර්ක පැත්තකින් දාලා අපි දවසක ගහගමු මරාගමු. අපේ පක්ෂ දිනවන්න රණ්ඩු කරගමු. තුවාල කරගමු. කෙස්වල පටලගමු. මේ දරුවන්ගේ සීන මේ මහ පොළවේ පැල කරාට පස්සේ එතකම් පම්පෝරි ගහන එක, කොඩි දාන එක, පාටවල් ගාගෙන දඟලන විකාර මන්දමානසික වැඩ දෙක නවත්තමු. මේ දරුවන්ගේ නාමයෙන්
ජාති ભેද ආගම් ભેද පක්ෂ ભેද පැත්තකින් දාලා මිනිස්සු වශයෙන් එකතු වෙමු කියලා බොහොම ආදරෙන් ආරාධනා කරනවා කාගේ හරි හිතරි දුන නම් සමා වෙන්න කියලා කියන්නේ නැහැ කා කාතරි හිතරි දුන නම් ඒ මිනිස්සය කෙලකු අවුලක් තියෙන මේ මහ පොළොවේ ඒ නිසා අයියා පොඩ්ඩක් හදවතට තට්ටු කරලා බලන්න ඇයි මට මූ කතා කරද්දී රිදුනේ කියලා තමන්ගේ පක්ෂයකට හරි මොකක් හරි එකට මොකක් හරි දෙයක් නිකන් මොන හරි අවුලක් වගේ හිතනවනම් එයා මිනිස්සෙක් වෙන්න බෑ එයා මේ දරුවන්ගේ කකුලෙන් අඳින මනුස්ස වෙස්යෙන් ඉන්න තිරසනෙක් කියුවට වරදක් නැහැ. ඒ නිසා අර වනසීවපාවුන් වැනි මිනිසුන් වැද මැද දෙවි දේවතාවෝ වගේ මිනිසු ඉන්න. අන්න ඒක අපි කරමු. නොහැකි නම් කෙසේ හෝ කෙසේ හෝ කරමු. හැම දිනාටම දරුවන් සරණ නැවත වතාවක් මතක් කරනවා බලන්න මේ පුංචි උන්දියා මේ සිහින ඔයාලා අපි වගේ මේ වාඩි වෙලා ඉන්න අම්මලා වගේ අර පිටිපස්සින තාත්තලා වගේ අකුල ගන්න ඉඩ දෙන්නේ නැතුව මේ සීන ඇත්තටම පැලකරන්න ඕනම කැපකිරීමක් අපි එකතු වෙලා කරමු අපිට බැරි වුණා සීන දිනන් අපිට බැරිව ලස්සන අඳින්න අපිට බැරිව කන්න බොන්න අපිට බැරිව ආස කරන ගෙයක් හදන්න අපිට බැරිව ආස කරන වාහනයක් ගන්න කමක් නැහැ හැබැයි අපේ දරුවන්ට ආස කරන ලෝකය හදන්න අපි අපේ සියල්ල කැප කරමු ඒ ආරාධනාව කරමින් මම නිහඬ වෙනවා ඔබ හැමෝටම නව අවුරුදු ගීත ගයනවා නව අවුරුදු ගීත ගයනවා
වක්කඩ ළඟ සිය සුලිය තිත්ත පැටව් කලබලයේ වක්කඩ ළඟ සිය සුලිය තිත්ත පැටව් කලබලයේ ඒ තාලෙට වරල් සලා ඒ තාලෙට වරල් සලාලා නව අවුරුදු නැටුම් නටනවා නව අවුරුදු නැටුම් නටනවා ඔන්තිලි තිලි තිල මලේ වැල්ල දිගට නෙල්ලි කැලේ ඔන්තිලි තිලි තිල මලේ වැල්ල දිගට නෙල්ලි කැලේ ගස්වල වලේ මලින් පිරෙනවා කසුයි වැලු මලින් පිරෙනවා ගම්මානෙට අවුරුදු වෙනවා ගම්මානෙට අවුරුදු වෙනවා නාවැටියම දළු දමලා නා අතු අග මල් පිපිලා නාවැටියම දළු දමලා නා අතු අග මල් පිපිලා බාලලියන් ටිකිරි දිනාවේ බාලලියන් ටිකිරි දිනාවේ රිදී එළිය කමට ගෙනාවේ රිදී එළිය කමට ගෙනාවේ නීල කොබේ රැන ඇදි වී අවුලන ඉපනැල්ලේ නීල කොබේ රැන ඇදි වී අවුලන ඉපනැල්ලේ මන දිවව් පෙලි ගැසීලා නව අවුරුදු ගීත ගයනවා නව අවුරුදු ගීත ගයනවා නව අවුරුදු ගීත ගයනවා අපි හැමදෙනාම මේක තේරුම් ගන්න ඕනේ තමයි මේ ගින්දර මනුෂ්‍ය ජීවිතයේ ගොඩාක් වැදගත් වෙච්ච වටිනකමක් දෙන දෙයක් මිනිස්සු ගින්දර හොයාගත්තට පස්සේ මිනිස්සුන්ගේ ජීවන ගමන සම්පූර්ණ වෙනස් වුණා මේ ආලෝකයේ ගින්දර සම්බන්ධව මිනිස්සු වර්ග හතරක් ඉන්නවා ඒ තමයි මේ ගින්දර නිසා ගොඩක් දේවල් වෙනස් වෙනවා අඳුර නැති වෙනවා අමු දේවල් රසවත් දේවල් බවට පත් කරන්න පුළුවන් උණුසුම දෙනවා මේ දවල් අලු කරලා දාන්න පුළුවන් ගුණේ තියෙනවා හරි දෙයට පාවිච්චි කරොත් හරි වැරදියට පාවිච්චි කරොත් ගොඩක් වරදින්න පුළුවන් දෙයක් තමයි ගින්දර කියලා කියන්නේ දුවේ පුතේ මිනිස්සු වර්ග හතර තමයි මේ ගින්දරේවත් ආලෝකයේ සම්බන්ධව ගත්තොත් එක මිනිස්සු වර්ගයක් ඉන්නවා අඳුරෙන් අඳුරට යන මොන කොටසද ඇහුන්නේ තව කොටසක් ඉන්නවා අඳුරෙන් ආලෝකයට යන කවුද ඒ කට්ටිය අඳුරෙන් ආලෝකයට යන තව කොටසක් ඉන්නවා ආලෝකයෙන් අඳුරට එන ආලෝකයෙන් අඳුරට එන තවත් කොටසක් ඉන්නවා දුවේ පුතේ ආලෝකයෙන් ආලෝකයට යන කවුද ආලෝකයෙන් ආලෝකයට යන ආලෝකයට යන නිසා ඔයාලා අතර ඉන්න පුළුවන් අඳුරේ ඉන්න දුවලා පුතාල එයාලා තීරණයක් ගන්න ඕනේ ආලෝකයට එන්න අඳුරේ ඉන්න දුවෙක් පුතෙක් තවත් අඳුරට යන්න හිතනවද නෑ ඔයාලා අතර ඉන්න පුළුවන් ආලෝකමත් දරු එයා ආලෝකයේ ඉඳලා අඳුරට එන්නේ නැතුව ආලෝකයෙන් ආලෝකයට යන්න හිතන්න ඕනේ එනිසා මෙතන ඉන්නේ මොනවර් දරු වර්ග දෙකයි එකක් තමයි අඳුරෙන් ආලෝකයට යන දුවල පුතාලා සහ ආලෝකයෙන් ආලෝකයට යන පළවෙනි කොටස කවුද අඳුරෙන් ආලෝකයට ඇහුන්නේ අඳුරෙන් ආලෝකයට යන අනිත් කොටස ආලෝකයෙන් ආලෝකයට යන කවුද ඒ අය අපි වෙරි ගුඩ් කවුද අපි අන්න ඒ දේ හිත තියාගෙන මේ දුව තමයි පත්තු කරන්නේ හැබැයි වාගේ අතේ පන්දමක් තියෙනවා කියලා හිතාගෙන ඔයාගේ ජීවිතේ ආලෝකයෙන් ආලෝකයට පත් වේවා කියලා හදවතින් ප්‍රාර්ථනා කරගෙන අපි ගිනි මැලේ දල්ලෝ අලගෙන Thank you.
සතුටින් කිරි උතුරයි අස්වනු නෙලන්න හිත ලෝබයි රුසිරි මවන්න නැකත ළඟයි දරින දොන් දොන් අවුරුද්දයි ලබන දැන් දැන් හරි සද්දයි තෙලගි ජනගි රැව් දෙන්නයි සූර්ය මගුලට එක් වෙන්නයි දරින දොන් දොන් අවුරුද්දයි ලබන දැන් දැන් හරි සද්දයි තෙලගි ජනගි රැව් දෙන්නයි Yeah.
Sapata Vemi Diura Sapata Vemi Diura